අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශයේ සමගින්. මම ප්‍රමිත මහනාම. මම රෝෂිනි විජේසූරිය මුලින් අවධානය දවසේ සිරස්තල වෙත. පලස්තීනයට ඇමරිකානු ඩොලර් මිලියන 1ක මූලාධාර සැපීමට ජනාධිපතිවරයා තීරණය කරයි. විධායක ජනාධිපති ධුරයේ අහෝසි කිරීම සඳහා සංඝ ආඥාවක් නිකුත් කරන්නයි ජාතික විද්වත් මණ්ඩලය මල්වතුනා හිමියන්ගෙන් ඉල්ලයි. වැල්ලවායේ හේනකින් පිලිසුරු මනසිරුරු දෙකක් හමු වෙයි. බ්‍රසීල ජනාධිපති අපේක්ෂකයෙකු ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට. පලස්තීනයට ඇමරිකානු ඩොලර් මිලියන 1ක මූල්‍යාධාර ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකයේ වාර්තා කළේ ඊත් උත්සව සතියේදී ගාසාහි සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් පිළිබඳව ජනාධිපතිවරයා තම කනගාටුව ප්‍රකාශ කර ඇති බවයි. පලස්තීනයේ දීර්ඝකාලීන මිතුරෙකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුවේ ආරම්භක සභාපතිවරයාද වනවා. ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමින් සඳහන් කර ඇත්තේ ගාසාහි ප්‍රචණ්ඩකාරී තත්ත්වයේ නැවති කලාපයේ සාමය පවතිනු ඇති බවට තමා විශ්වාස කරන බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් වයිකේ සිංහා මහතා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණේ අද පෙරවරුවේ. හෙටට යෙදී ඇති ඉන්දිය නිදහස් දිනය නිමිත්තෙන් මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දිය දිවිවරයෙන් නිදහස් කිරීම පිළිබඳව ඉන්දිය මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයාට සිය කෘතඥතාව පළ කර තිබෙනවා. ඉන්දිය නිදහස් දින සැමරුමට සමගාමීව මෙරට පැවැත්වෙන ඉන්දිය ප්‍රධාන විධායකවරුන්ගේ සම්මේලනයේ පිළිබඳවද මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. තම ආණ්ඩුවක් යටතේ දැනුම පදනම් කරගත් ආර්ථිකයකට ප්‍රවිෂ්ඨ වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සිය නිල Facebook වෙබ් පිටුව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. අද පෙරවරුවේ කෝට්ටේ පීටි සිරිකොත පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා අභිනවයෙන් ස්ථාපිත කළ දේශපාලන ක්‍රමෝපායකාරංශයේ විවෘත කළා. මෙමගින් එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල වෙබ් අඩවිවලට අදාළ කටයුතු මෙහෙයවීමෙන් නියමිතයි. මීට සමගාමීව රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල Facebook වෙබ් පිටුව විවෘත කිරීමද සිදු කෙරුණා. මෙම වෙබ් ලිපිනයේ ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල Facebook පිටුවට පිවිසී හැකි. තොරතුරු තාක්ෂණය නිසා ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා දැනුම පදනම් කරගෙන රටවල් ඉදිරියට ගිහින් තියෙනවා. මේකෙන් අලුත් රැකියාව බිහි වෙනවා. මොකද ලංකාවේ සිදු වෙලා තියෙන්නේ. ලංකාවේ තාම තියෙන පරණාතික. අපේ රට තාම කර්මාන්ත යුගයක ඉන්නේ. අඩු තාක්ෂණය තියෙන, අඩු දැනුම තියෙන, අඩු පඩි දෙන කර්මාන්ත. ඊළඟ අවුරුදු 10 වෙනකොට මේ කර්මාන්ත පදනම කඩාවැටිලා අපිට රැකියාව නැති වෙනවා. අපි මොකද්ද කරන්නේ මේ අවස්ථාවේදී? ඒ කියන්නේ හිතලා තියෙන එක්සත් ජාතික පක්ෂයේ විතරයි. මහින්ද චින්තනයට වෙලා තියෙන ප්‍රධානම දේ කර්මාන්ත ආර්ථිකයේ ඉඳන් කොන්ක්‍රීට් ආර්ථිකයට ගිහින් තියෙනවා. කොන්ක්‍රීට් වලින් ආර්ථිකය අත්දෙනවා. කොන්ක්‍රීට් වලින් රාජපක්ෂ රෙජිමයත් හම්බ කරනවා. අපිට ඕනේ වෙන තැනකට යන්න. අපිට ඕනේ අධ්‍යාපනයේ දියුණු කරලා දැනුම පදනම් කරගත් ආර්ථිකයට යන්න. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙන් මේ රටේ තොරතුරු තාක්ෂණය ඉදිරියට ගෙනල්ලා මේ රටේ නවීකරණය නැති කරන්න. තරුණ තරුණියන්ට අනාගතයද. මේ වෙනස ඇති කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. මෙරට විභාග ක්‍රියාවලියේ විශ්වාසය බිඳවැටී ඇත්තේ දේශපාලනීකරණය වීමෙන් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්න වැරදි බවට ඉදිරිපත් වී ඇති කරුණු සම්බන්ධයෙන් අද කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්. මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකෙහි ඇතුළත් ඇතැම් ප්‍රශ්න වැරදි සහගත බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසේන කිඹියහෙට්ටි මහතා අනාවරණ කළා. මේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවන ප්‍රශ්න පත්‍රයේ මේකේ ප්‍රශ්න අංක 23 25 33 38 46 ප්‍රශ්න පහක් වැරදි. ප්‍රශ්න 55ක් වැරදි. කියන්නේ 10න් එකක්. ඊළඟට බැලුවොත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ජාතික වියදම ගණනය කරන්න. ආර්ථික විද්‍යාවේ දල ජාතික වියදම කියලා සංකල්පයක් නැහැ. ඊළඟට ඒකෙම දෙවෙනි කොටස සුද්ධ ජාතික වියදම. සුද්ධ ජාතික වියදම කියන සංකල්පිකුත් නැහැ. හයවෙනි ප්‍රශ්න ගත්තොත් රටක මුදල් සැපයුම තීරණය කිරීමේදී ණයපත් සැලකිල්ලට ගැනීමට හරපත් සැලකිල්ලට නොගැනීමටත් හේතුව පැහැදිලි කරන්න. නව විභාගයට ගියා නම් මට ලියන්න වෙන්නේ මේක හදපු වෙනාගෙන්ම තමයි හේතුව අහන්න ඕනේ කියලා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය හත්වනදා ලංකා ගුරු සේවා සංගමයේද විභාග කොමසාරිස් ජෙනරාල් වරයා දැනුවත් කරමින් පවසන්නේ අධ්‍යාපන මාත්‍යවරයාගේ දේශපාලන තීන්දුවක් මෙයට හේතු වන බවයි. කෙසේ නමුත් මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සකස් කරන ලද මණ්ඩලය විභාග කොමසාරිස් ජෙනරාල් වරයාට දන්වා ඇත්තේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිඹි හෙට්ටි මහතාගේ ප්‍රකාශය පදනම් විරහිත බැවින් ඒවා ප්‍රතික්ෂේප කරන බවයි. මෙතර විභාග දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වසනීයත්වය පළුදු කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් ඉල්ලමින් අධ්‍යාපන මාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙය විභාග දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වසනීයභාවය පළුදු කිරීම සඳහා ඒතුලින් දරුවන්ගේ මානසික තත්ත්වය වටලා මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් මේ තුල ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක සොයා බැලීම සඳහා මා සතුව තියෙන සියලු තොරතුරු රාජ් පොලිසියට බාර දුන්නා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිති සම්මේලනයේ සඳහන් කළේ විභාග පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවයි. මේ විභාග ක්‍රියාවලිය දේශපාලනීකරණය වීම තමයි විශ්වාසය බිඳ වැටීමට බලපාලා තියෙන ප්‍රධානම හේතුව. මේ ප්‍රශ්න පත්‍ර හැදීම ලංකාවේ විශාල මාෆියා එකක්. විනිවිද භාවයකින් යුක්ත ක්‍රියාවලියක් නෙවෙයි. මේවා ඇවිල්ලා තම තමුන්ට හිතවත් කම්මුඩ දේශපාලන කඳවුරු තමන්ගේ ගුරුකුල මේවට මෙර ඇමතිවරුන්ගේ අරව මේවා න්‍යාය පත්‍රත් එකතු වුණාම මේක තවත් බරපතල වෙනවා. ඒ කුමන්ත්‍රණ පරාජය කරන්න හරි දැන් මේ කියන්නේ එහෙමනේ මේවා විවෘත මනසකින් බලන ක්‍රියාවලියක් පටන් ගන්න. වැරද්දක් නොවුනත් ඒ හැමදාම සැකයි මේක. සැකේ උඩ කවුරු හරි ඒක මතු කරාන් පස්සේ ඒගොල්ලන්ට බැනලා වැඩක් නැහැ. පණිවිඩකාරයාට වෙඩි තියන්න එපා. පණිවිඩය අරගෙන බලන්න. අඩුතරින් පණිවිඩය අරගෙන වෙඩි තියලා දාන්න. හරි. දවසේ පුවත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයාට අනුශාසනා කර ඒකාබද්ධ සංඝ ආඥාවක් ප්‍රකාශයට පත් කරන ලෙස ජාතික විද්වත් මණ්ඩලය අද මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබුටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අද පෙරවරුවේ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී. ජාතික විද්වත් මණ්ඩලයේ සමාජිකයන් අද පෙරවරුවේ මල්වතු මහානාහිමියන් බැහැදුටුවේ මල්වතු මහා විහාරයේදී. එහිදී එහි නියෝජිතයන් විධායක ජනාධිපති ධුරය හා දේශපාලන බලපෑම හේතුවෙන් බුද්ධ ශාසනයට එල්ල වී ඇති බලපෑම ගැන සඳහන් කළ සංදේශයක් මහානාහිමියන්ට පිළිගැන්වුවා. ජාතික විද්වත් මණ්ඩලය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යවරුන් සාහිත්‍යදරයන් වෛද්‍යවරුන් ඇතුළු ශේෂ රසක විද්වතුන්ගෙන් සමන්විත වනවා. විශේෂයෙන්ම සසුනක් යටපත් කරන රටේ නීතියන් නොතකන මේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය නිමා කරගන්න පුළුවන් වුණොත් නැවත අපිට නිවැරදි මාර්ගයට ඔබ වහන්සේලාගේ අනුවදාලව ගැනීමට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා කියලා තියෙන යුවෙන්නේ ඇති කරන්නේ ඒ අයට නැති කරන්නේ කියලා තියෙනවා. නෑ ඒක අනුතර අපි කියලා දෙනවා. මහානාහිමියන් හා ජාතික විද්වත් මණ්ඩලයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම මණ්ඩලයේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු පීබී වරාවය මහතා අදහස් පළ කළා. සම්ප්‍රදායිකවම රාජ්‍ය පාලකයා ඒ අවවාද අනුශාසන රට අනුව කටයුතු කරපු අවස්ථා ඉතිහාසයේ පුරාම තියෙනවා. අද ඒක දකින්න නැහැ. අපේ මහානායක හාමුදුරුවන්ගේ අදහස් උපදේශ පිළිගන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නිකායකට අයත් නැති භික්ෂුන් වහන්සේ කෙනෙකුට පවා බෞද්ධ කොමසාරිස් ගාව ලියාපදිංචීමේ අවස්ථාවක් තියෙනවා. මේක හරි භයානක තත්ත්වයක්. අපේ මහානායක හාමුදුරුවන්ගේ අපි ඉල්ලන්නේ දැනටමත් කෙටුම්පත් කර ඇති සංඝ කතිකාවත එළි දක්වන්න ඒට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය කිසිම කලාකාරී සංවිධානයකට දක්වන්න එපා. අපේ ස්වාමින් වහන්සේලාට පැරණි විදිහටම කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියන එකයි අපි කියන්නේ. මෙරට සිදුව අයයි පැවසෙන යුද අපරාධ පිළිබඳ සොයා බැලීමට පත් කළ දේශීය පරීක්ෂණ කණ්ඩායම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සිදුකරන විවේචන දේශ සහගත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. අද පසුවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙරට සිදුව අයයි පැවසෙන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට පත් කළ දේශීය පරීක්ෂණ කණ්ඩායමට උපදෙස් ලබා දීම සඳහා පත් කර ඇති උපදේශකයන් තිදෙනා පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවට එක්සත් ජාතික පක්ෂය ඊයේ චෝදනා කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සිදු කළ මෙම චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
මංගල සමරවීර මැතිතුමා එක එක්කෙනාගේ ඉතිහාසය මම මෙහෙම හොඳට දන්නවායි කියලා කිව්වා. එංගලන්තේ ඩැස්මන්ඩ් ගැන කතා කරලා කිව්වා එංගලන්තේ රජයේ මෙහෙම අපරාධයක් බේරන්න කටයුතු කරයි කියලා. ඊට පස්සේ අනිත් දෙන්නා ගැනත් කිව්වේ ඒ රටවල් වල නායකයන් බේරවීමට කටයුතු කරපු දෙන්න. ඉතින් ඇඩ්වයිස් ගන්න ඕනේ බේරන්න කට්ටියගෙන් තමයි. ඇඩ්වයිස් ගන්න පැහැදිලි එතන නෙමෙයි මම කියන්නේ එතන ද්වේෂ සහගත තත්. එතන ඔහු පෙන්වන්න හදන්නේ මේකට ගේන්න ඕනේ ලංකා රජය සහ ලංකාවේ ක්‍රියාකාරීන් සහ රජයේ ප්‍රධාන හරින් මහැමතුණු ගමන් මොකක්ද කරන්න කියලා පී හැරිසන් මන්ත්‍රීතුමා කියනවා. හරින් කරන්න මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මම ජනාධිපතිතුමා ගාවට ගිහිල්ලා ඉල්ලපු කිසිම දෙයක් ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළා නැහැ. හැබැයි එතුමාට ප්‍රතික්ෂේප කරන්න තිබ්බා. මොකද මම එක ඇමතිවරයෙක්. හැබැයි එතුමා මං හිතන්නේ මට සලකනවා. අපිත් එක්ක ගහගත්තේ උන් අපිට අරියාදු කරපු උන් දැන් ඉන්නේ අපිත් එක්ක ළඟ ඉඳගෙන. දැන් අපිත් එක්ක එකට තේකෝප්පෙ බොනවා. කැබිනට් මණ්ඩලෙදී එක ළඟ ඉඳගෙන ඉන්නවා. රටේ ජනතාව හිතන්නේ ආණ්ඩුව හරි සමගි විපක්ෂයේ ප්‍රශ්න. ඇත්ත කතාව තියෙන්නේ ආණ්ඩුවේ ප්‍රශ්න විපක්ෂයේ සමගි. අපි තාම වගකීමෙන් කියනවා අපිට පළාතට හොඳ නායකයෙක් ඉන්නවා. මුළු සම්දානෙම ඔහු කෙරෙහි විශ්වාසය දෙලා තියෙනවා. එකට තරම් කරන පළවෙනි වතාවට. ඒ නිසා මේ මැතිවරණ ජයග්‍රහණය ඉතා පැහැදිලි. ඌව සටන අපිට දිනන්න පුළුවන්. මොකද අපි හොඳ නායකයෙක් දාලා දිනනවා. ශක්තිය දෙන්න ඕන අපි හරින් ප්‍රාන්ද මැතිතුමාතුලේ කණ්ඩායමට. කවුද බදුල්ල කණ්ඩායමේ නායකයා? හරින්ද නෑ. රවින්ද්‍ර සමරවීර. රවින්ද්‍ර සමරවීර මැතිතුමාලා උපාලි සමරවීර මැතිතුමාලා. මේක ජේෂ්ඨයෝ. මේක හොඳ පරිණත දේශපාලන බඩු ටිකක් ඉන්නවා. ගමේ අයට මේ පණිවිඩය කියන්න. ඡන්දෙ දෙන්නේ ඇයි UN පිළිගෙන හේතු දෙකක් කියන්න. මේ පක්ෂේ ජීවිතේ හදන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය පක්ෂේම හිටපු අය කිව්වා. ඌව පලාසවා මැතිවරණේ අවසන් වුණාට පස්සේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට කියන්න සිද්ධ වෙනවා ඔය වචන ටික. ආණ්ඩුවේ මැති ඇමතුරු. උදේ ඉඳලා රෑ වෙනකන් කියන්නේ හරෙන් හරෙන් හරෙන්. මහ ඇමති වෙච්ච හැටියම අපේ හරෙන් මලයා කරන්න බලාපොරොත්තු වෙන්නේ එයාට උදව් කරපු ආණ්ඩුවේ මැති ඇමතුරුන්ට පෝස්ට් කාඩ් එකක් යවන්නේකොලු. ඒ පෝස්ට් කාඩ් එකේ ලියන්න හිතාගෙන ඉන්නවා කියන්නේ මා මහ ඇමති කළ මැති ඇමති සඳ ආණ්ඩුවේ හතිලාලා කිමද පළ වහ වහ මෙහෙට පැන පැන. වැල්ලවාය ඇතිලිවැව දඹයාර ප්‍රදේශයේ හේනක පැලක තිබී පිලිස්සුණු මලසිරුරු දෙකක් අද වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මීගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. පොලිසියට ලද තොරතුරක් මත මෙම සිරුරු අද පිරිවරුවේ සොයාගත්තේ ඇතිලිවැව දඹයාර ප්‍රදේශයේ හේනක පැලක තිබියදී. පැල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබූ අතර සිරුරු හමුවන විටත් ඒවා මුළුමනින්ම පිලිසිය ගොස් තිබුණා. මියකොස් ඇත්තේ KK ලීලාවතී නැමැති 39 හැවිරිදි කාන්තාවක් සහ TM සුමිත් කුමාර නැමැති 26 හැවිරිදි පුද්ගලයෙක්. ඔවුන් නිත්‍යානුකූලව විවාහ නොවී අඹුසැමියන් ලෙස කල්කත කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. මියගේ කාන්තාවට පෙර විවාහයේ දරුවන් දෙදෙනෙකුද සිටින අතර නිවසට ගිනි තබා තිබුණු මුලින්ම දැක තිබුණේ ඇගේ වැඩිමහල් පිරිමි දරුවා විසින්. එයා මේ වයිෆ්ලාගේ අම්මලා ගෙදර ගියා. උදෑවට මම ඊ බයිකේ අරන් ගියා අම්මලාගේ. ඊට පස්සේ මම උදෑව බයිකෙන් ඇද දීලා අපි දෙන්න මේ පැත්තේ යන්නම් කියලා දානේ. නෝක තමයි මේ මගේ ගිනි ගහලා තිබ්බා ගිහින් බලනකොට තමයි අම්මයි අම්මා ගීපෙක් පිටිලා දාදි. මියගේ පුද්ගලින් දෙදෙනා ඔවුන් පදිංචිව සිට නිවසේ සිට හේනේ පැරට ගොස් ඇත්තේ ඊයේ රාත්‍රියේ බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් පොලිසිය ප්‍රකාශ කළේ මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් වැල්ලවායේ මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය විසින් සිදු කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ වැල්ලවායේ පොලිසිය මගින් මෙය ඝාතනයක්ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරමින් සිටින බවයි. ඇතැම් වංචාකරුවන් තම වංචනික ක්‍රියාවන් සඳහා රාත්‍රී කාලයේ තෝරාගන්නේ ලොව නිදිගත් හෝරාවේ තම ක්‍රියාවන් පහසුවෙන් සිදු කිරීමට හැකිවීම හේතුවෙන්. එහෙත් මෙරට සිදුවන ඕනෑම වංචා දෝෂණයක් පසුපස හඹා යන හිරු CIA කැමරා ඇස පැය 24 මුළුල්ලේ ක්‍රියාත්මකයි. ඒ අනුවයි කලකපටන් මහා පරිමාණයේ රාත්‍රී කාලයේ ගලිවෙල ආශ්‍රිතව සිදුවන තෙල් වංචාවක් නීතිය රැහැනට කොටු කිරීමට හැකි වූයේ.
හිරු CIA වෙත ලැබුණු තොරතුරකින් පැවසුනේ ගලේවිල දඹුල්ල ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව මහා පරිමාණයෙන් රජයේ මෙන්ම පෞද්ගලික වාහනවලින්ද ඉන්ධන ලබා ගැනීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවයි. එය අනුව දින ගණනාවක් එම ප්‍රදේශයේ සැරිසරමින් අප මෙම ඉන්ධන ජාවාරම පිළිබඳව තොරතුරු එක් රැස් කළා. ගලේවිල ඉබ්බන් කටුව S වංගුව ප්‍රදේශයේ ඉන්ධන ජාවාරම සිදුවන බවට ස්ථාන කිහිපයක විසිරී තිබූ මෙම ඉන්ධන පැල්ලම් අපට ලබා දුන්නේ සාර්ථක සාක්ෂියක්. රාත්‍රී 12:30ට පමණ මෙම ස්ථානයේ සැක කටයුතු ලෙස නවතා තිබූ කන්ටේනර් රථ දෙකක් අපගේ කැමරා ඇසේ මෙලෙස සටහන් වුණා. අප එම ස්ථානයට ළඟා වීමත් සමග කලබල වූ එම පුද්ගලයන් අපගේ රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට මෙලෙස ඉඩකඩ සැලසා දුන්නා. වහ ක්‍රියාත්මක වූ අප මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතු මංකයට දැනුම් දුන්නා. 119 ගාන 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 ටකර ගාන. ආ මාතේ මේ ගලේවිල පොලිස් වාසමේ S වංගුව ළඟ රතෝලින් ඩීසල් ලදිනවා. දැන් එතන කීප දෙනෙක්ම ඉන්නවා. අපි අඳුරන්නේ නැහැ. අප මෙම ස්ථානයෙන් ඉවත් වන විටත් ඉන්ධන ලබා ගැනීමෙන් සිටි පුද්ගලයෙකු මෙලෙස තම අත තැවරුණු ඉන්ධන ඉවත් කිරීමේ උත්සාහයක නිරත වුණා. විනාඩි 20කට පමණ පසුව අප සිටි ස්ථානය පසු කර ගිය පොලිස් යතුරුපැදියක් පසුපස අප හඹා ගියා. පොලිස් මාත්‍යා ලොකු මාත්‍යා ඔව් ගලේවිල මාද ඔව් වාහන ටික අපි දැකලා ගියා. අපි දැන් 119 එක ගියා. පොලිසියට කතා කරා. කිසිම කෙනෙක් ආවේ නැහැ. එම තොරතුරු පොලිස් යතුරුපැදියට ලබා ගැනීමත් සමග තවත් පොලිස් රථයක් අප සිටි ස්ථානයට ළඟා වුණා. මේ වාඩ කරදරයක් කියලා නේද ආවේ අපි? අපිට කරදරයක් නේ. ඉස්සල්ලා දින අම්බලට වාහන වලින්. ඔය විදිරෝ හෙල්ල වෙනව. දන්නේ නැද්ද කවුද කියලා? දැන් උන් දැක්කේ අන්තිමට අපි දැක්කා. ඒක අපි අඳුර ගත්තේ නේ. පසුව පොලිසිය සමග අප අදාළ ස්ථානයට ළඟා වුණා. එහිදී ගබඩා කර තිබූ ඉන්ධන විශාල තොගයක් සොයා ගැනුණා. මෙම වැටලීමේ තවත් තොරතුරු හිරු CIA සතුව පවතිනවා. එම තොරතුරු හෙට ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. නියගින් පීඩා විඳින මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ජලය බෙදා දීමේ වැඩසටහනක් මැදිරිගිරිය අඹගස්වැව ශෛල බිම්බාරාම විහාරස්ථානයේදී අද නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ විසින් සංවිධානය කර තිබුණා. මේ අවස්ථාවට අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරකිතනා හිමියන්ත සහභාගී වුණා. පිළිකා රෝගයට ගොදුරුව මියගිය ප්‍රවීණ රංගන ශිල්පිනි රෙබෙකා නිර්බලි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කලාභවනට පැමිණියා. රෙබෙකා නිර්මලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කලාකරුවන් රසකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ බොරැල්ල කණත්තේදී සිදු කෙරුණා. අම්මලංගොඩ නගර සභාවේ උප සභාපතිවරයාගේ සොහොයුරාවන ඩෙන්සිල් වැල්ලගේ ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහිස්ත්‍රාත් අසංක බෝධරකම මහතා නියෝග කළා. ඒ අම්මලංගොඩ බාදම්පාවල අභිභූමියේ ඉඩමක් අනවසරයෙන් ගොඩ කිරීමට එරෙහිව සිය රාජකාරිය සිදු කිරීමට ගිය හික්කඩුව වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ හේතුවෙන් ජාතික බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය වටදැක විජිත හිමියන් අද හලාවත මහරුවහලේදී සත්කමකට භාජනය කෙරුණා. බ්‍රසීලයේ සිදු ගුවන් අනතුරකින් එරට ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයෙකු සහ තවත් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරට හේතු වී ඇත්තේ ඒ වන විට පැවති අයහපත් කාලගුණයයි. බ්‍රසීල ජනාධිපතිවරණ සටනේ ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස සැලකෙන එඩුවාඩෝ කැම්පෝ මෙම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. ඔහු ඇතුළු පිරිස රැගත් සෙස්නා 560 XL යානය අයහපත් කාලගුණය හේතුවෙන් කඩා වැටී ඇත්තේ සාව් පාවුලෝහි සෙන්ටෝ නගරයේ ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකටයි. මේ හේතුවෙන් එරට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර වත්මන් ජනාධිපතිනි ඩිල්මා රූසෙෆ් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු තාවකාලිකව අවලංගු කිරීමටද පියවරගෙන තිබෙනවා.
ගාසා තීරයේ දෙපස දින 3ක් ක්‍රියාත්මක වූ සටන් විරාමය අවසන් වීමත් සමග එය දින 5ක් දක්වා යළි දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ සහ පලස්තීන හමාස් සටන්කාමින් තීරණය කර තිබෙනවා. මේ අතර විදේශ මාධ්‍ය වාර්තා කළේ ඊයේ දින 3ක සටන් විරාමය අවසන් වීමත් සමග ඊශ්‍රායලයේ පලස්තීනයේ දෙසට රොකට් ප්‍රහාර කීපයක් එල්ල කළ බවයි. ඉන් AP පුවත් සේවයට අයත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ නමුත් ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ අතර ස්ථිර සාමයක් ඇති කිරීම සඳහා ඊජිප්තුවේ මැදිහත් වීමෙන් කයිරෝ නුවර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනවා. श्रीलंका पाकिस्तान अतर देवन टेस्ट क्रिकेट तरंगे अद आरंभ पलम दिन तरंगे अवसान मुने वेड गौरव पाकिस्तान नट हिमिकर दीन तरंगे पैतने कोलम क्रिकेट क्रीडांगणे काशी वासी दिन श्रीलंका नायक एंजेलो मैथ्यूस पलम पंद्रह पहर दी मृत निर्णय कला कौशल सिल्वा सह पुल तरंग पलम कड़गड़ सबंताव लखनऊ हेतनम्याक कौशल लखनऊ हतलिस एकट कुमार संघकार लखनऊ विसी दिखकट देवी गया श्रीलंका क्रिकेट क्रीडाट अमिल सेवियाल महिले जयवर्धन अवसान टेस्ट तरंगे मेबाब मेरट क्रिकेट बलधारींट अमतक उपभोगुना पाकिस्तान क्रीडकिन महिले पिटीट पेमीट ओहट तम आचार्य पुदे मेलेसिन मे तरंगे नरमीमठ महिले पौले सामाजिक पेमीन सिटिया केसे ओहट अद्दीन धीरेस्क्रगनीमठ हकीबुने लखनऊ हतर पमनाय लखनऊ अणु देख क्लबा सिटी पुल तरंग असर अली रेखगत विशिष्ट उड़पांदे देवीकिया तेपाने नणतु श्रीलंका कंडायमे कड़ू हयक बिंदुटन अतर दिन अवसान बन श्रीलंका पलम यूनिवर्सिटी कड़ू अटकट लखनऊ देशी हटे कक्लेसिन अद दिन टेस्ट लखनऊ तुंदे सीमा पसुगल नायक एंजेलो मैथ्यूस लखनऊ संख्या बत्तीस नम्याक पंद यवी मेदी जुनाइट खान कड़ू हतरक सह वहाब रियाज कड़ू तुनक दवागता अदारंभ मे तरंगे लोव बिहु अग्रगण्य क्रिकेट क्रीडकुगे टेस्ट गमन मगे अवसान सैंटुन करणवा महिले जयवर्धन नमुगे जीवित गमन मगे सुविशेषी मग सलकुन पिलिबंद आवर्जने करट अद पटान अपसूदान ओहुगे क्रिकेट दिव्ये आरंभे पिलिबंद मतके बेदागनी मट अद अपसमगे नेक्वने महिले दिमापियान ලගේ පළවෙනි උපන්දිනයේ දවසේ මම ප්ලාස්ටික් බැට් එකකුයි බෝලෙකුයි ගෙනල්ලා බැට් එක අල්ලන නිවැරදි ක්‍රමය කියලා දු. එතන ඉඳන් එයා ඉතින් නෑ දෑයෝ කවුරු ආවත් ගෙදරට බෝලේ ගෙනත් දෙනවා එයාට දාන්න කියලා. එහෙම තමයි ක්‍රිකට් පටන් ගත්තේ මහේල. එසේ ක්‍රිකට් දිවි ආරම්භ කළ මහේල අද වෙන විට ක්‍රිකට් වංශ කතාවේ සාර්ථකම චරිත 40ක් අතරට එක් වී අවසන්. මහේලගේම ගමන් මගේ සෙවණැල්ල බවට පත් වුණේ ඔහුගේ දෙමාපියන්. පාසලට සෙල්ලම් කරන්න ඉස්සෙල් ඔහුට පත්තියෙම හැකියාවක් තියෙනවා කියලා මම දැක්කා. ඒ හින්දා තමයි මමත් මහේලගේ අම්මත් පිටිපස්සෙන් ඉඳන් එයාව දිරිමත් කරේ. මුගක් එයාව දැකපු කට්ටිය කිව්වා මෙයා කවදා හරි ශ්‍රී ලංකාව නියෝජනය කරනවා කියලා. ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට මහේලගත් තීරණය පිළිබඳව ඔහුගේ පියා දරන්නේ මෙවැනි අදහසක්. මහේලගේ තියෙන ගතිගුණ මොනම දෙයක් කරන්න ඉස්සෙල්ලා හරි දෙමාපියන් එක්ක සාකච්ඡා කරනවා. මේසරිත් සමුගන්න ඉස්සෙල්ලා අපි දෙන්නට කතා කරා. කතා කළා කිව්වා මම සමුගන්න තීරණය කළා තියෙනවා කියලා කිව්වහම අපි කිව්වා හරි ඔයාගේ ඒ කැමැත්ත එහෙමනම් අපි හිතුවා හොඳයි කියලා තීරණය. ක්‍රීඩාවට යොමු වන බොහෝ දරුවන්ගේ දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම ගැටලුවට තමන්ට මුහුණ දීමට සිදු නොවූ බව මහලගේ මව අප සමග පැවසුවා. උඩාම කාලේ නම් එයාගේ වැඩි කැමැත්තක් තිබුණේ ක්‍රිකට් වලට. එයා ක්‍රිකට් महिले जयवर्धन मेवन विट क्रिकेट श्रेष्ठ विरल गणे दक्षतावली हेबी क्रीडके बावट पात्वावसान नमुद महिले मावट ओह पिलबद एत्ते लोव सैम मावकटम पोदुवु हेंगीमाक लोके कोहे गियात विलाव कीये उनात मैच एकट यान्ने सेल्ला ගෙදරට කතා කරලා දෙමාපියන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා මහේල කොයි තරම් ලෝකෙ පිළිගත්තත් මට මහේල මගේ පුතා ඉතින් මං ඒ සන්තෝෂය ලබනවා Hero Sports Corner Hero රාත්‍රී 7න් අදට අපි සමුගන්න පතක්නතු ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ශාලේ ආනු ඉතිරි දිස්වන පරිදි හිරු ප්‍රොෆෙස් SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලියම වන්නේ අද රාත්‍රී 9:30ට. අයිබෝන්.